ඔබට තිබුණු සිහිනය කුමක්ද? එතකොට ඔබ අද ඉන්න තත්ත්වයට ආවේ කොහොමද? එහෙමයි දැන්. මිනිස් කියන්නේ නම් එකක්ම පස්සේ ලවල නෑ කවදාවත්. මේ එක එක වයසේ ඇති ඇති එක එක හීන තිබ්බා. පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ තිබුණා පයිලට් කෙනෙක් වෙන්න ඕන කියලා හිතුවා. එතකොට මම ඒරෝනොටිකල් සොසයිටි කියලා අපේ රොයල් එකේ ක්ලබ්ස් තියෙනවා බරගාන. ඒ වගේ ප්‍රජාවා ඒ වගේ මේ එහෙම එන්න ගොඩක් ඒවා වෙනස් වෙලා ගියා. නමුත් ඒ ලෙවල් වලින් පස්සේ ඉතින් ඒක ගොඩක් හීන කොටු. ඒ කියන්නේ ඒ ලෙවල් රිසර්ච් වලින් පස්සේ මම තේරුමේ ව්‍යාපාර පරිපාලන බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිග්‍රී එකක් කරන්න. නිසා එතකොට ඕනකම තිබුණේ ඔක්කරි ව්‍යාපාර පරිපාලන ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරන්න. නමුත් ඊට පස්සේ නමුත් ඒ කාලේ 86 ඉඳලා 86 ඒ ලෙවල්ස් කරපුවාම අපි අවුරුදු 91 වෙනකන් කැම්පස් වහලා තිබුණා මේ JVP කලබල නිසා. නිසා ඒ කාලේ වෙනත් ගොඩක් දේවල් වලට ඕනේ. ඒ කියන්නේ CIMA කරන්න පටන් ගත්තා, චාර්ටර් කරන්න පටන් ගත්තා, IIT කරන්න පටන් ගත්තා. ඒතර ඒවත් හැම එකෙම අවසාන අධ්‍යයනයට ඇවිල්ලා තියෙනවා මම. නමුත් ඒක ඊට පස්සේ තමයි නමුත් එකම කාලෙදී තමයි මේ සේරම ඉවර කරන්නේ. ඒ කියන්නේ 1994 වගේ. නමුත් සිද්ධ වෙච්ච දේ තමයි 1991 වෙතර මගේ ජීවිතයේ ලොකු පෙරලියක් ඇතිවෙමයි තමයි මගේ නීති විද්‍යාලයේ හිටපු මගේ බාල සොහොයුරිය මේ වකුගඩු ආබාධයක් නිසා අපි අත්හැරලා ගියා. ඒ නිසා අතරම තාත්තට පොඩි වුණකමක් තිබුණා. එයාට බැරි වෙච්ච දේ කවුරුරි කරයි. ඒ නිසා මම අතරම ඉකරයට මගේ ඔක්කොම හිණ වෙනස් කරලා මේ නීති චේතනෙන් තීරණය කරා. ඒ නිසා මම පොවදම ගිහිල්ලා නීති විද්‍යාලයට ඇතුළු වෙලා ඒකෙන් පස්සේ තමයි 94 මම ව්‍යාපාර පරිපාලන උපාධිය සම්පූර්ණ කරා. ඒ වගේම නීති විද්‍යාලය සම්පූර්ණ කරා. ඊට පස්සේ එදා ඉඳලා නීතිඥයෙක් විදිහට කටයුතු කරනවා 94 ඉඳලා. දැන් අතරම නීති ක්ෂේත්‍රයට ආවේ අවුරුදු 10ක් විතර සේවය කරලා. ඒ කියන්නේ මානව හිමිකම් කටයුතු, නොමිලේ නීති ආධාර, ඒ වගේ කරලා ඉවර වෙනවා කියලා ඉවත් වෙන්නම් කියලා. නමුත් දැන් අවුරුදු 25ක් සම්පූර්ණ වෙනවා මේ අවුරුද්ද. කවුරු හරි ඔබ වගේ වෙන්න අදහස් කරොත් ඔබ මොකක්ද යාට කියන්නේ? පළවෙනි උපදේශය තමයි තමන්ට උන දේ මොකක්ද කියලා තියෙන්නේ කරන්න. ඒ කියන්නේ follow your heart කියන එක. නැත්නම් follow your gut feeling කියන එක. ඒ කියන්නේ කාටවත් උන දේ කරන්න එපා. දැන් මට තිබුණ ප්‍රශ්නේ තමයි ඔලෙවල් රිසල්ට් ගොඩක් හොඳ වුණ නිසා හැමෝටම ඒ කාලේ 83 වගේ කාලෙක මිනිස්සු හිතන්නේ ඉංජිනේරුවෙක් වෙන්න දොස්තර කෙනෙක් වෙන්න ඒ වගේ දේවල් විතරයි. දැන් වගේ එහෙම ලොකු මේ පිළිගැනීමක් තිබෙන්නේ කලා ක්ෂේත්‍රයටවත් වාණිජ්‍ය ක්ෂේත්‍රයටවත්. ඒ නිසා හැමෝටම ඕනේ දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙනවා දකින්න මාව. නමුත් මම තීරණය කරා ඒක හරියන්නේ නැහැ කියලා. ඇත්තට මම ඒ ලෙවල් බයෝසයින්සරින් අවුරුද්දක් විතර කරලි ඉවරලා පස්සේ මට තේරුණා ඒක මට හරියන්නේ නැහැ කියලා. මොකද ඒ වගේ කොටු වෙච්ච ජීවිතයකට මට මාව ගැලපෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි මම තීරණය කරේ කොමර්ස් කරන්න. ඒ නිසා මම කියන්නේ Tamanට උන දේ මොකද කියලා තීරණය කරන්න. ඒ කියන්නේ මේක අනිත් එක තමයි රස්සාවක් කියලා කියන්නේ ජීවිතේ නෙමෙයි. රස්සාව Taman කැමති දේවල් කරන් පඩිපෙලක් එහෙම නැත්නම් ස්ටෙප්ස් වගේ කරගන්නවා මිස නැතුව ඒක සල්ලි හොයන්නවත් ඒකේ නිකන් ඒකෙන් බබලෙන්නවත් තරුවක් වෙනවා කියලා හිතන්න එපා. මේ ජීවිතේ විතර ඉස්සරහට අරගෙන යන්න තනිත් ඇටට උදව් කරගෙන Tamanට ඕන දේවල් කරන්න කරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. මොකද ඇත්තටම රස්සාව කියන්නේ ජීවිතේ මොනතර රසවත් කෙන ජීවිතේ කාලයත් එක්ක බැලුවම මේ කාලෙන් ලොකු ප්‍රතිශතයක් නියෝජනය කරන හින්දා Taman කැමති දේවල් Taman ආස දෙයක් කරන එක Tamanටත් පුද්ගලිකව හොඳයි සමාජයටත් හොඳයි. ඉදිරියට එන්න හදන පුද්ගලයෙකුට සමාජය කොහොමද උදව් කරන්න ඕනේ? මේක පළවෙනි එක තමයි. දැන් මම ඉන්න මම ඉගෙන ගන්න කාලෙට වැඩිය මේ හැම පැත්තෙම සමාජය ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් ඉගෙන ගන්න බැරි කෙනෙක්ට උනා දැන් ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්ට පෙන්වන්න පුළුවන් නම් ඕන තරම් අය ඉන්න උදව් කරන්න ඕන තරම් ආයතන තියෙනවා. සහ ඒ වගේ සංවිධානාත්මකව ඒ උදව් කරන පිරිස ඉන්නවා. උදාහරණයක් විදිහට මහපොළ ශිෂ්‍යාචාර විශ්වවිද්‍යාලයට කියන්න පුළුවන් නම් ආර්ථික අපහසුතාවය කියලා විශ්වවිද්‍යාලෙන් ආර්ථික ආධාර දෙනවා. ඊළඟට විශ්වවිද්‍යාලයේ දෙනවා හොඳම ප්‍රතිඵල ලබන පළවෙනි වසරේදී ඒ ශිෂ්‍යයාට වෙනම
ශිෂ්‍ය අම්මේ ශිෂ්‍යත්වයක් වෙනවා කොළඹ විශ්වවිද්‍යාලය. ඇත්තටම කියනනම් මම වාසනාවන්ත වුණා ඔය මේ ශිෂ්‍යත්ව දෙකම ලබා ගන්න. මට මහපුල දිවයිනේ වැඩිම ලකුණු වලටත් කොළඹ විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ හොඳම ප්‍රතිඵලවලටත් ඒ දෙකම ලැබුණා. මේ ඒ නිසා මම කීකටත් කියන්නේ මට කැම්පස් ඉන්න කාලේ මම දැනට වැඩි ගොඩක් සල්ලි ඉවුවද මේ ඒ නිසා මම හැමෝටම දෙන උපදේශය තමයි මේ ඒ මොකක් කරේ ඒ තුවත් තේරුම් අරගෙන මොකද්ද තමුන් කරන්න කැමති මොකද තමුන්ට ගැළපෙන්නේ තමුන්ගේ ජීවිතේ පුරාම කරන රස්සාව මොකක් වෙන්න ඕනද කියන එක තියෙන කියලා ඒක පස්සේ එළවන්න ඒ හීනේ හැබෑ කරගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඒක ගැන කියවන්න ඒක ප්‍රගුණ කරන්න ඊළඟට ඒ ගැන රිසර්ච් කරන්න පර්යේෂණ කරන්න පොතපත කියවන්න පුළුවන් නම් පොතපත ලියන්න පටන් ගන්න. ඊළඟට හොඳම දෙයක් තමයි කෙනෙක්ට කරන්න පුළුවන් තමන් කැමති දෙයක් වෙන කෙනෙක්ට කියලා දෙන්න. ඒක තමන්ට මතක හිටින්නත් හොඳ දෙයක්. ඒ වගේම මේ ඒ ගැන ආසාවක් ඇති කරගන්නත් මේ සමාජයට උදව්වක් ඇටියටත් ඒක ඉතාම හොඳ දෙයක්. ඒකට ඒ වගේ වෙනකොට අනිත් අයට තේරුම් යනකොට තම මේ වට උදව් කරන්න ඕන කියලා ඒකට නිකම් මේ උදව් කළාගෙන ඉන්නට අර මම ඉස්සල කිව්වගේ ඒ සඳහා වූ සංවිධාන ඕන තරම් තියෙනවා. ඇත්තටම දැන් ලංකාව විතරක් නෙමෙයි පිටරට උනත් වෙන උදාහරණයක් විදිහට දැන් ගොඩක් අය ප්‍රයෝජන ගන්න ඇමරිකාවේ තියෙනවා ගොඩක් ෆෙලෝෂිප්ස් තියෙනවා. ඒ වගේ දේවල් මේ ඇත්තටම වෙබ්සයිට් මේ එකකට ගියාම ඕන තරම් හොයාගන්න පුළුවන් කොච්චර මේ ශිෂ්‍යත්ව තියෙනවද ආයතන වලට යන්න. දැන් පුද්ගලික විශ්වවිද්‍යාල බලපාන ලංකාවේ ඒ වගේ අවස්ථා තියෙනවා ශිෂ්‍යයන්ට. ඒකට තමන්ට ඒ ප්‍රතිඵල පෙන්වන්න පුළුවන් නම් තමන්ට ඒ ශිෂ්‍යත්වය ලැබීමට තමන් සුදුසුයි කියලා උන්ට ඒ ශිෂ්‍යත්වය ලබා ගන්න පුළුවන්. සමාජය ගැන මොකක්ද ඔබේ අදහස? මේ කියන්නේ මම නම් ගොඩක් අතරම මේ දකින්නේ සමහර විට වැඩිපුර බහුතර ප්‍රතිශතී වැඩි වෙනස්ම ද නමුත් ගොඩාක් මේ අය මේ සල්ලි පස්සේ මෙලවනා වගේ ගතියක් තමයි පේන්නේ තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හැමෝම බලන්නේ දොස්තරලා වින්ද ඉංජිනේරු වින්ද ඒ වගේ නිකන් මේ ස්ටීරියෝටයිප් කීනවල තමයි ගොඩක් අය ඉල්ලිලා ඉන්නේ. ඉතින් මම කියන්නේ කාටවත් වමනා වෙච්ච පරිදි එහෙම නැත්නම් මේ තමන් සමාජයේ දකින්නේ ඔන්න හොඳ වාහනවල යන්නේ ලස්සන ගෙවල් වල ඉන්නේ දොස්තරල ඉංජිනේරු ඒ විච්ච කලේට ඒක හිතන්න එපා. අනිතක ඔය කාර්ම ගෙවල්ම හීන කරගන්නත් එපා. ඒවගේ ඊට වෙදී ගොඩක් දේවල් ජීවිතේ තියෙනවා. උම්පු දාන්නක් විදිහට මං හැම අවස්ථාවකම ඒ කියන්නේ මට නිවඩු හම්බෙනවා හැම මාස තුනකට සැරයක්ම අප්‍රේල් අගෝස්තු සහ දෙසැම්බර් ඔය තුනේම මං ඇවිදිනවා. ඒ නිසා ඒ දිනවල කියන එකක් මේ ලොකු මේ නිකන් ක්‍රූස් මේ ටුවර්ස් ඒ වගේ නෙමෙයි. කොහෙට හරි ටික දවසකට හරි යන්න පුළුවන් නම් ඒ වගේ ඉන්දියාවට හරි ගමන්නේ මේ ගිහිල්ලා ඒ වගේ ඇවිදින්න සංචාරය කරන සංචාරය කියන එක මනුස්සයෙක්ගේ ජීවිතේ මම හිතන්නේ අත්‍යවශ්‍යම කරනවා. ඒ කියන්නේ සංචාරය කරනකොට තේරෙනවා මේ අපි ඉන්න දූපතෙන් එළියට ගියාම තේරෙනවා අපි ඉන්නේ ඇත්තටම මේ දූපතක කියන එක සහ අපි ඉන්නේ ලොකු දූපත් මානසිකත්වයක කියන එක අපිට තේරෙනවා. ඒකට ඒක මේ ලෝකේ කියන එක කොච්චර ලොකුයිද කියලා තේරෙනවා සංචාරය කරන්න ඕන අනිවාර්යයෙන්. ඒකට ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා තමන් කැමති. තමන් කැමති විතර සංචාරය කරනවා තමන් ෆොටෝග්‍රැෆි කැමති නම් ඒක කරන්න පුළුවන්. ඊළඟට ඒ ගැන ලියන්න පුළුවන්. ඒ ගැන කියවන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලියන්න දක්ෂ කෙනෙක් නම් ට්‍රිප්ඇඩ් ඇඩ්වයිස් වගේ එකට එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දැන් ට්‍රිප්ඇඩ් ඇඩ්වයිස් එකේ මගේ රිවියුස් වෙනවා. ඒක මම හිතන්නේ 120 කට. ඒ වගේ අර තමන් කැමති දේවල් කරන එක තමයි මම නම් හිතන්නේ ජීවිතය කියන එක. ජීවිතය කියන්නේ සල්ලිම නෙමෙයි. ජීවිතය කියන්නේ සතුට. සතුට කියන එක self satisfaction කියන එක. ඒක තමන් හොයාගන්න ඕන එකක්. මම හිතන්නේ ඒක මේ කිසි දෙයක් උඩ රැඳිලා පවතින දෙයක් කියලා. ඒක තමන් කැමති තමන් සතුටටපත් වෙන්නේ කොයි දේ ඉඳ කියන එක තමන් තේරුම් අරගෙන ඒක තුල ජීවත් වෙන එක තමයි මම හිතන්නේ සාර්ථක ජීවිතය කියලා කියන්නේ. නැතුව සල්ලි කොච්චර අපි බැංකු ඉතුරු කරලා යනවාද බැරණකට කියන එක නෙමෙයි කියලා මගේ නෑ අදහස. අවසාන ප්‍රශ්නේ. ඔබතුමා කවුද? ප්‍රියන්ත ගමගේ නීතිඥ කැරේට කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා නීති ආධාර කොමිසමේ කොමසාරිස්වරයෙක් කැරේට කටයුතු කරනවා.